දින 40කට පමණ පසු රට විවෘත කළද ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නැති අයුරු දක්නට ලැබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ රෝගීන් වැඩි වුවහොත් යලිත් සංචරණ සීමා පැනවීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. යලිත් රට පෞරසෙන්ද සම්පූර්ණ විවෘත කිරීම ගැන තේ අතර කතා වෙනවා. මේ විවෘත කරන්න පුළුවන් වෙයිද? ඒක සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ අපේ ජනතාවගේ හැසිරීම රටාවත් එක්ක. සම්පූර්ණයෙන් විවෘත කිරීමක් ගැන මම හිතන්නේ තාමත් අල් වැඩි ඒ පිළිබඳව කතා කිරීමට. නමුත් මේ පවතින මේ දක්වා විවෘත කරලා තියෙන උපසරිය ඇතුලේ අපි මොන ආකාරයටද හැසිරෙන්නේ කියන එක තමයි අපිට තීරණය කරන්නේ. ඉදිරියේදී අපිට කොයි විදිහටද හැසිරෙන්න හෝ අපිට රට කොයි තරම් දුරට විවෘත කරනවද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා දීලා තියෙන ඉඩකඩ තුල මොන ආකාරයටද අපි කටයුතු කළ යුත්තේ කියන එක ගැන වගකීමෙන් කල්පනා කරලා සියලු දෙනා හැසිරුණොත් මම හිතනවා ප්‍රමාණිකූලව රට මීට වඩා විවෘත කරන්න පුළුවන් වෙයි. එහෙම නොවුනොත් ඉදිරි සති කිහිපය තුල නැවත රෝගීන්ගේ වැඩිවීමක් වුණොත් මම හිතන්නේ අපිට ඉදිරියට තවත් කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 43ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 12ක්, වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 31 දෙනෙකුද මිය කිය පිරිස අතරට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,102 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 786 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 521,218ක් ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.